අයිබෝවන් මදර්බෝඩ් with ishu channel එකට ඔයාලව දත්ත ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඕන අද මම ලෑස්ති වෙන්නේ ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලීලා හිටපු ඉල්ලීමක් ඉෂ්ට කරන්න. අද මම ලෑස්ති වෙන්නේ ළමා ඇඳුම් වල size chart එක ඔයාලට ලබා දෙන්න. ඉතින් මීට කලින් පාඩමකදී මම ඔයාලට කාන්තා size chart එක ලබා දුන්නා. ඉතින් අද ලෑස්ති වෙනවා පුංචි බබාලගේ size chart එක ඔයාලට ලබා දෙන්න. ඉතින් මේක ඔයාට ඔයාගේ බබාට ප්‍රයෝජනවත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයාගේ ළඟ ඉන්න බබෙක් නම් ඔයාට පුළුවන් මිමි අරගෙන ඇඳුම් අහන්න. ඉතින් ඔයාගේ ළඟ නැති බබෙකුට ඇඳුම් අහනවා නම් ඔයා gift එකක් දෙන්න ඇඳුමක් කරනවා නම් එහෙම නැත්නම් ඔයා මේක ව්‍යාපාරයක් විදියට කරනවා නම් මේ size chart එක ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාට මුලින්ම කියන්න අවශ්‍ය වෙනවා size chart එකකට ඇඳුමක් මහණ එක ගොඩාක් ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඉතින් size chart එකක් සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ ගොඩාක් අයගේ මිමි සංසන්දනය කළා වුණත් සමහර අයට මේ මිමි වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ අද්දකේ නුත් මේ සඳහා භාවිතා කරන්න. ඉතින් ඒ වගේම තමයි එක එක කම්පැනි වල එක එක size chart භාවිතා කරනවා. ඉතින් කලින් size chart එක order දුන්න වෙලාවෙදිත් ගොඩක් අය මගෙන් අහලා තිබුණා මේ size chart එකට වඩා අපි සමහර අයගේ මිමි වෙනස් වෙනවා නේද කියලා. ඉතින් ගොඩක් අයගේ මිමි මේ size chart එකට ගැලපුණත් හදිසි කෙනෙක් ඉන්න පුළුවන් මේ size chart එකට වඩා මිමි වෙනස් වෙන. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි ඔයාට මිමි අරගෙන මහන්න පුළුවන් කේ අවස්ථාවකදී හැමතිස්සෙම මිමි අරගෙන මහන්න පුරුදු වෙන්න. ඉතින් කිසි ඒත්ම මිමි අරගන්න බැරි අවස්ථාවකදී විතරක් size chart එක භාවිතා කරන්න පළඹෙන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාට මම මේ අද ලබා දෙන size chart එක business එකක් කරගෙන යන්න අවශ්‍ය කරන size chart එක. ඔයාට පුළුවන් මේ size chart එක ඔයාගේ customer ට ලබා දෙන්න. online business එකක් කරනවා නම් මේ size chart එක ඇඳුම මිලදී ගන්න ඉදිරිපත් වෙන පාරිභෝගිකයාට ලබා දෙන්න. ඊට පස්සේදී මේකේ එයාට කියන්නේ එයාගේ size එක තෝරන්න කියලා. ඉතින් සමහර අයට මේ size chart එකේ size එක එක විදියට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ size chart එකක් ලබා දීලා ඇඳුම විකුණද්දී ඔයාට පුළුවන් හරියටම පාරිභෝගිකයාට අවශ්‍ය වෙන size එක තෝරගෙන ඒකට අනුව ඇඳුම වෙනස්කම් කරලා ඒ ආතරපත් කරන්න ඔයාට පුළුවන්. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ මේ size chart එකේ මම දීලා තියෙන මිමි කොහොමද මැනගන්නේ කියලා ඔයාට පෙන්නන්න. ඉතින් මම අද ඒක දැන් පපුවට මිම නම් ඒක කොතනද තියෙන්නේ කියලා පෙන්නනවා විතරයි. ඉතින් මීට කලින් මම ඔයාට කියලා දීලා තියෙනවා පුංචි බබෙක්ගේ කොහොමද හරියටම මිමි මැනගන්නේ. ඒ වගේම තමයි ඔයා ඒ මිමි සකස් කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකේ link එක මම මේ විදිහට ඔයාලට suggest කරනවා. ඔයාලට මේ link එකෙන් ගිහිලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. බලලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට ඔයාලට පෙන්නන්නේ කොහොමද හරියටම පුංචි බබෙක්ගේ උරහිස මීම මැනගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි උරහිස මීම මැනගන්නේ. උරහිස මීම තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ පපුවට මීම මෙන්න මේ ස්ථානයෙන් ඔයාලට ටේප් එක වටේ යවලා මැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉනවට මිම මෙන්න මේ ස්ථානයෙන් ටේප් එක යවලා වටේට යවලා මැනගන්න පුළුවන්. උකුලවට මිම මෙන්න මේ විදියට මැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම ඔයාලට size chart එකේදී කියනවා ඔයා සාමාන්‍යයෙන් ඇඳුමක් මහනව නම් දිගටම උරහිසේ ඉඳලා කකුලේ මැණික්කටුව දක්වා උස ලබා ගන්න කොහොමද කියලා මෙන්න මේ විදියට ඔයාට මැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඇඳුමක 60 කොටසේ උස මෙන්න මේ විදියට මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ ඉන දක්වා අපි ඉනවට මිම ගත්ත තැනට තමයි මැනගන්නේ. ඒ වගේම තමයි සාය කොටසේ උස අපි මැනගන්නේ ස්කර්ට් එකක් මහනව නම් ඒක ස්කර්ට් එක අඳින තැන ඉඳන් පහළට මැනගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපි ගවුමක් මහනව නම් ගවුමේ 60 උස ගත තැන ඉඳන් පහළට තමයි සාය උස මැනගන්නේ. ඉතින් ඒ වගේම තමයි පුංචි බබ්බෙක්ගේ කරවට මෙන්න මේ විදියට කර තියෙන ස්ථානයෙන් ටේප් එක වටේ යවලා මැනගන්න පුළුවන්. කරපළල කරගැඹුර මනින්න අවශ්‍ය වෙන්නේ නැහැ. කරවට මිම්ම භාවිතා කළා කරපළල කරගැඹුර සාගන්න ආකාරය මම ඔයාලට ගොඩාක් වීඩියෝ වල කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අත දිග මෙන්න මේ ආකාරයට ඔයාලට මැනගන්න පුළුවන්. ඒ වගේම ඒ අත වටමින්ම මෙන්න මේ ආකාරයට අත දිග දාන තැනින් අත දිග අවසන් වෙන තැනින් වාටිය ළඟින් මේ විදිහට අත වටමින්ම මැනගන්න පුළුවන්. සෝෂල් බ්ලේඩ් දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ජනප්‍රියතම මැහුම්නාලිකාව ඔබ තාමත් subscribe කරලා නැත්නම් පාළේ තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ phone එකටම ගෙන්න ගන්න ඉස්සරහ තියෙන bell icon එක click කරන්න. ඉතින් මේ විදිහට දැන් මම ඔයාලට ලබා දෙන්නේ කුඩා ළමුන්ගේ size chart එක. ඉතින් ගොඩාක් ළමයින්ගේ මැනලා ඒ දේවල් අත්හදා බැලීම් කළා තමයි මේ වගේ size chart එකක් හදා ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේක දැන් මේ විදිහට බැලුවට පස්සේදී පේනවා ඒක යම්කිසි රටාවකට තමයි යන්නේ. ඉතින් හැබැයි අපි කාන්තා size chart එක මම ඔයාලට මීට කලින් ලබා දුන්නා වැඩිහිටියන්ගේ. ඒකේ ගොඩාක් පරතරයන් සමානයි. සාමාන්‍යයෙන් අඟල් භාගයෙන් භාගය අඟලෙන් අඟල ඒ විදිහට සාමාන්‍ය පරතරයන්ගෙන් තමයි වැඩි වේගෙන යන්නේ. හැබැයි කුඩා ළමුන්ගේ වර්ධන වේගයත් එක්ක බලද්දී සයිස් chart එක මෙන්න මේ විදියට ආකාරයක් තමයි දිස් වෙන්නේ. ඉතින් අපිට එක රටාවක් හොයාගන්න සමහර වයස්වලදී අමාරුයි. ඉතින් ඒ විදියට ඔයාලට මේ විදියට මට සයිස් chart එක දෙන්න පුළුවන්. ඉතින් මම මේකේ පපුවට, ඉනවට, උකුලවට, උරහිස, ඒ වගේම සම්පූර්ණස කියලා මම අදහස් කරන්නේ උරහිස මුදුනේ සිට කකුල දක්වාම උස, ඒ වගේම 60 කොටස අපි ගන්නව නම් ඒ උස සාය කොටසක් ගන්නව නම් ඒ උස. ඉතින් ඒ 60 කොටස සාය උස ඔයා කරන නිර්මාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට දල වශයෙන් මම ඔයාලට අදහසක් ගන්න තමයි මේ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි කරවටමින්ම, කරපළල, කරගැඹුර ඒ විදිහට මම දීලා තියෙනවා. ඉතින් කරවට නම් මේක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් බබාලගේ මේ විදිය තමයි. හැබැයි කරපළල සහ කරගැඹුර අපේ කරන නිර්මාණය අනුව වෙනස්කම් කරලා ගන්න පුළුවන්. ඉතින් මම මේ දීලා තියෙන්නේ සම්මත කරගැඹුරවල් සහ සම්මත කරපළලවල්. ඉතින් ඒ වගේම තමයි අතේ දිග අතවටමින්ම මම මේ විදිහට ඔයාලට දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හරි කොහොම හරි ඩවුන්ලෝඩ් කරගෙන හරි ඔයාලට මේක print කරගෙන ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහ එකක් print කරලා තියාගත්තම ඔයාලට මිමි ගන්න බැරි අවස්ථාවකදී මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම තමයි අද මම මේ size chart එකේ අවුරුද්දට අඩු චූටිම බබාලගේ size එකක් ඉදිරිපත් කළා නැහැ. ඉතින් මම newborn බබාලට, ඒ වගේම මාස 3 ඉඳන් මාස 6 විතර බබාලට, ඒ වගේම මාස 6 ඉඳන් අවුරුද්ද විතර බබාලට ඇඳුම් මහන විදියට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් බැලුවට පස්සේදී ඔයාලට පුළුවන් ඒව ඉගෙන ගන්න. ඉතින් ඒ මිමි වෙනස් වෙන්නේ නැහැ. ඒ මිමි සම්මත මිමි විදියට තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඕනම චූටි බබෙක්ගේ, ඒ කියන්නේ නිව්බෝන් බබාලගේ මිමි එක විදියට තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඔයාලට හොයා ගන්න පුළුවන්. ඉතින් අද මම මේ වීඩියෝ එකේදී අවුරුද්දේ ඉඳන් අවුරුදු 15ක් විතර වෙන ළමුන්ගේ size chart එක තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි කාන්තා size chart එක මම මේ විදිහට ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ size chart එකේදී දැන් මෙතන බලන අවුරුදු 13 15 කියන වයසේදී පපුවට මීම 28ක් විතර තියෙනවා. ඉතින් 28 ඉඳන් ඉහළට x small ඉඳන් triple xl දක්වා මිමි මම ඔයාලට කාන්තා size chart එකේදී කියලා දුන්නා. ඉතින් ඒ නිසා ඔයාලට මම හිතනවා දැන් සියලු මිමි, ඒ කියන්නේ සියලු size, සියලු වයස් සීමා වලට ආවරණය වෙලා තියෙනවා කියලා. ඉතින් පිරිමි size chart එක මේ විදිහට තමයි මම ඉදිරිපත් කළා නැහැ. ඉතින් ඒකත් ළඟදීම ඔයාලට අරගෙන එන්න. ඉතින් ඒ වගේම තමයි මේ size chart එක ඔයාලට download කරගන්න, සේව් කරගන්න පුළුවන්. මගේ group එකට ගියාට පස්සේදී මම ඒකට යන link එක ඉතින් description box එකටත් දාන්න. ඉතින් motherboard with ishu කියන අපේ public group එකට මම මේ photo එක දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඒක save කරගෙන print එකක් දාලා තියාගන්න. ඉතින් නැවතත් ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් මේ මිමි ගොඩාක් අයට හරියන්න වගේම සමහර අයගේ ඇඟේ පිහිටීම අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එක එක්කිනා වයස් සීමාවල් අනුව වැඩෙන ආකාරය වෙනස් නිසා මේ මිමි වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා හොඳ අවබෝධයකින් යුතුව මේක පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයා කස්ටමර්ගෙන් අනිවාර්යෙන් අහලා මේවා චෙක් කරලා තමයි යාට ඇඳුමක් ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙනම් මම හිතනවා මේ වීඩියෝ කාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්න. මං ඉෂු.